සර්සුබ සිද්ධී යහපතක් වේවා. සංක්‍රාමික රෝග. දැන් මොනවද මේ සංක්‍රාමික රෝග කියලා අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ? එක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සංක්‍රමණය වෙන්නා වූ රෝග අපි හඳුනගන්නවා සංක්‍රමණික රෝග කියලා. මේ රෝග සංක්‍රමණය වෙන්න පුළුවන් මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි මිනිස් මූල, ඒ කියන්නේ මානවයා. අපි ගත්තම මානවයා අපි දන්නවා කුඩා දළදරුවාගේ ඉඳලා පණ අදින රෝගියා දක්වා ඒ කාලපරාසයේ සිටින සියලුම ස්ත්‍රී පුරුෂ බාල මහලු මේ සියලුම කට්ටිය මිනිස් මූල වශයෙන් තමයි කියන්නේ. මේ අපි දන්නේ කොහොමද තියෙනවා පැපොල, පැපොල සරම්ප, ජර්මන් සරම්ප, කක්කල් කැස්ස, ගලපටලය, රාජයක්ෂ්ම, කාස ස්වාස, කම්මුල් ගාය, කාමවාල්, තව අපි දන්න ලාදුරු, පූයමය කෙනෙ, ගොනෝරියා තත්ත්ව, මේ වගේ ගොඩක් රෝග ඇතිවෙලා මේ රටේ පැතිරිලා එයින් සුව වෙලා ඉන්න අය ඉන්නවා. මෙන්න මේක සංක්‍රාමික රෝග, සංක්‍රමණය වන රෝගේ ඒ මේට මෙහෙන් එහෙට සංක්‍රමණය වෙමින් පවතිනවා. එතකොට මේ සංක්‍රමණය වෙන ආකාර ප්‍රධාන වශයෙන් තුනක් අපිට දැනගන්න පුළුවන්. ප්‍රධාන තුනක්. මේ ප්‍රධාන තුනම මිනිස් මූල, සත්ව මූල, අජීවී මූල. මිනිස් මූල කියලා ගත්තාම මිනිස්සයා විසින් මිනිස්සයාට ඍජුවම මේක යනවා. සත්ව මූල කියලා ගත්ත අපි ඇති කරන, ආදරය කරන සුරතල් සතුන් හරහා මේ රෝග සංක්‍රමණය වෙන්න පුළුවන්. ඊට අමතරව අජීවී වස්තු, අජීවී දේවල් අපි දන්න පුටු වලින්, මේස වලින්, ඇඳ ඇතුළු වලින් වීදුරු අල්ලපුවා. මේ වීදුරු හරහා මෙන්න මේ විස බීජ තැවරිලා තිබුණොත් ඒ විස බීජයක් නැවත කෙනෙකුගේ සිරුර අභ්‍යන්තරයට යම් කිසි විදිහකට ගියොත් එතනදී ඒ බීජ පෝෂණ තත්ත්වයකටපත් වෙනවා. ඒ බීජ පෝෂණය වෙලා විකාශනය වෙලා ඒ රෝගය ඇති වෙනවා. ඒකට කියන්නේ යුක්තියුක්ත භාවය. අර අපි තියෙනවානේ යුක්තියුක්ත භාවය ගැන සඳහන් කරනකොට බීජ ජලකර්ෂණ බීජර්තු සංයෝගාච්ඡස්ස සම්භව නේද? ජලය හරියට වැටුණොත් පොහොර තියෙන බැසුණු බීජයකට ඒකෙන් ගහක් පැන නගින්නේ මය. ඒ බීජය සාර්ථක බීජයක් නම් ගහක් පැන. ඒක යුක්තියුක්ත යුක්තිය අනුව සිද්ධ වෙන්නේ. මේ රෝගියාගේ ඇඟට තියෙන රෝග විස බීජ තවත් කෙනෙක් ළඟට ගියාම ඔහු විසින් ඒ රෝග විස බීජ ආග්‍රහණය කරපු කෙනාගේ ඇඟ ඇතුලේ මේ විස බීජ වැඩෙන්න පුළුවන්. ඔව්, නිරෝධායනය. නිරෝධායනය ගැන කතා කරනකොට මේ වචන නම් අලුත්. මමත් මේක මේ ළඟදි තමයි ඇහුවේ. නමුත් මේ වචනේ අලුත් වුණාට නිරෝධායනය කරලා තිබෙනවා. ආයුර්වේදයටත් වඩා දේශීය වෙදකමෙදි නිරෝධායනය කරලා තිබෙනවා වසර 5000කට විතර පෙර අතීතයේ ඉඳලා. මේ වසංගත රෝග, සංක්‍රාමික රෝග කියන්නේ පැතිරෙන බෝ වෙන රෝග ඇති වෙනකොට ඉස්සර ගැමියා කරේ එක හැඳුන්වනවා දෙයියන්ගේ ලෙඩ කියලා. පැපොල වගේ රෝගවලදී රෝගියා තනි කරනවා. රෝගියා තනි කරන්නේ සියලුම වත්පිළිවෙත් ඔහුට උපස්ථානය කරමින් කාමරයක් ඇතුලේ තනි කරලා ඔහුට අවශ්‍ය ඖෂධ, ඒ කියන්නේ පැඟිරි වර්ග එකතු කරලා, එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන ඇන්ටිබයොටික් කියන කොළ වර්ග, එතන කොහොඹ වගේ දේවල් අතුරවල ඒ රෝගියා වෙනම වෙන් කරලා තිබ්බ. මේක ස්වයං නිරෝධායනයක් වගේ එකක්. එල්ලනවා අනිත් අයට, එන අයට දැනගන්න, දකින්න මෙන්න මෙහෙම රෝගියෙක් ඉන්නවා gitu. ඒ නිසා ඇන්ටිබා කියන මේ හැමෝම දන්න දේවල්. කුර තියෙන සත්වයේ ඇට සැකිල්ලක කොටසක් එල්ලනවා ගේ ඉස්සර අනිත් අයට දැනුම් දෙනවා මෙතන බෝ වෙන රෝගයක් තියෙනවා. මොකද ගම රැක ගැනීමේ මානුෂීයකම තිබුණා. ගම රැක්කොත් රට රැකේ. ඉතින් මේ අවස්ථාවේදී ගොඩක් අය මේකට මේ මානුෂීය සහභාගී වෙනවද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. සමහරවිට චිරන්තක රෝග කියන. චිරන්තර කියන්නේ වසර ගාණක් යනකම් මේ රෝග ප්‍රවාහය සුව වුණත් නැවත බෝ කරන. මම මේ කතා කරන්නේ මේ ඊයේ පෙර දාපු වෛරස් එක ගැන විතරක් නෙමෙයි. සංක්‍රාමික රෝග. සංක්‍රාමික රෝග කියන අධ්‍යය යටතේ ගත්තාම මේ සංක්‍රමික රෝග ඇති වෙන හැටි, විකාශනය වෙන හැටි, බෝ වෙන හැටි පැහැදිලිව දීලා තියෙනවා. මම කලින් කතා කරා චිරන්තක රෝග වාහකය කියන්නේ රෝගියා සුව වෙලා නමුත් රෝගියාගේ ඒ තියෙන රෝග වාහනය කරන විස බීජ බීජ පෝෂණ සමයක් කියලා එකක් ඇති වෙනවනේ. රෝගියෙක්ගේ ඇඟ ඇතුළට විස බීජයක් ගියාම ඒ විස බීජය පෝෂණය වෙන කාලේ, ඊට පස්සේ රෝගියාට රෝගේ වැළඳෙන කාලේ, රෝගේ සුව වුණ කාලේ, ඒ හැම එකකදීම මේ හැම කෙනෙක් වාහකේ. අපි මේ බියවීම නෙමෙයි කළ යුත්තේ, ඒ වාහකයාගේ මානුෂීය භාවය හිතන්න ඕනේ. දැන් අවුරුදු 5000කට විතර කලින් පුරාණ ගැමියක තිබුණ මානුෂීයකම තමයි අපි දැක්කේ. එයා තනි වෙනවා, එයා කොඹ කොළ ඉල්ලනවා ගෙදර ඉස්සර. නමුත් ප්‍රතිශක්තිය අධික නම් රෝග උප්පත්තිය වෙන්නේ නැතුව, රෝගයේ සම්ප්‍රාප්ති අවස්ථාවට, ඒ කියන්නේ පිළිඹු කරන අවස්ථාවක් වෙන්නේ නැතුවම
රෝගේ යන්න පුළුවන්. නමුත් ඔහු වාහකෙක් වෙන්න පුළුවන්. ඒ නිසායි දැනට දැන් අපි දැක්කලා තියෙනවා මේ මේ මුඛවාඩම් දාගෙන යනවා. මුඛවාඩම් දාන්න ඕනේ රෝගියා මානසිකව වුණා. කවුරු මුඛවාඩම් දැම්මත් වැඩක් නෑ මහත්තුරනි. රෝගියාගේ තියෙන රෝග බීජ එළියට එනවට තමයි අපි මුඛවාඩම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න සුදුසු තත්ත්වයේ තියෙන. ඉතින් රෝගියා මානසිකය වෙලා ඒ පැත්ත නේද. ගොඩක් වෙලාවට අපේ රෝගීන් මානසිකයයි නේද. කලාතුරකින් දකින්න අපි මානසිකන රෝගීන් රෝගී ආසරණ වෙලා ඉන්නකොට ඔහුට වෛද්‍යවරයා දෙවිකෙන් සුව වුණාට පස්සේ වෛද්‍යවරයා හිඟන්න විදියට පේන අවස්ථා ඇති. එහෙම ශ්ලෝකවලුත් කියලා තියෙනවා. නමුත් මේ ජාතික ප්‍රශ්නයක් විදිහට මේක ඇදිලා තියෙනවා නෙමෙයි. මේක ඇදිලා තියෙන ලෝක ප්‍රශ්නයක්. ලෝක ගැටලුව. මේ පෘථිවිය අපි හිරකාරය. මේ පෘථිවිය විතරයි අපිට තියෙන්නේ. නම් මේකදී අපි සාමූහික වශයෙන් පියවර ගන්න ඕන, සාමික වශයෙන් කරන්න ඕන. ඉතින් ආයුර්වේද සම්බන්ධයෙන් කරන්න තියෙන දේවල් පිළිබඳව ගොඩක් අය දැනුවත්. ඒ විතරක්මදි කහදීර විසින් දුම්බල ඇසින් මේ මේවා නගරයට සංකීර්ණ තත්ත්වයෙන් දැන් තියෙනකොට ප්‍රතිශක්තිය දෙයාකාරයකින් තියෙනවනේ. සමහරුන්ගේ සහජ ප්‍රතිශක්තිය තියෙන. ඒ කියන්නේ උපතින් යාට ලැබුණු ප්‍රතිශක්ති ශක්තිය ප්‍රතිශක්තිය ඇති කරන එක. සමහරට ලබා ගන්නා ප්‍රතිශක්තිය ප්‍රතිශක්තිය ගන්න කලින් අපි හිතන්න අපිට තියෙන ප්‍රතිශක්තිය රැක ගන්න. එහෙනම් තියෙන ප්‍රතිශක්තිය වැය වෙන්නේ කොහොමද? ප්‍රධාන දෙයක් තමයි අපි වැඩ නොකිරීම. එතකොට ඇතුලේ තියෙන ශරීර ශක්තිය වැය කරලා මොනවා හරි ගහක් කොලයක් හිටවන එකක්, ඇලද්දොල ගෑවිදින එකක්, වත්ත පිටියේ වැඩක් කරන එකකින් ප්‍රතිශක්තිය ඇති වෙනවා. ඇඟේ සම්කිසි ප්‍රතිශක්තිය තියෙන ප්‍රතිශක්තිය රැකෙනවා. ඊට අමතරව අනවශ්‍ය විදිහට නිදිවැරීම අපි දන්නවා. ඉතින් අද මේ පරිගණක ආශ්‍රිතව, මේ ජන්තර්ජාලය ආශ්‍රිතව අනවශ්‍ය වෙලාවක් ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම ඔවුන් ගොඩ වෙලා ගත කරන්නේ ඔවුන්ට මේකේ අත්‍යවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය දෙයට. ඒ කියන්නේ ඕක ඇබ්බැහිවීමක් වගේ තියෙනවා නම් නිදිවැරීම. ඒම හෝ යම් කිසි විදිහකින් තමන් විසින් අද ඇති කරගත්ත මානසික පීඩා, මානසික ප්‍රශ්න මත නිදිවරනවා නම්, නිින්ද එන්නේ නැතිනම් අන්න අර ඇඟේ තියෙන ශක්තිය හීන වෙනවා. ඒ ශක්තියත් එක්ක තියෙන ප්‍රතිශක්තිය කියන කොටසත්, ඒ ප්‍රතිශක්ති ජනක ශක්තියත් හීන වෙන්න පුළුවන්. ඒ හීන වීම ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකෙන්ද අපි මුලින් ප්‍රතිශක්තිය පිටින් ඇතුළට දාන්න කලින් තමන් ළඟ තියෙන ප්‍රතිශක්තිය ශක්තිමත් වෙන ආකාරයෙන් විහරණ පවත්ව ගන්න ඕනේ. ආහාර ඖෂධ විහරණ කියන තුනෙන් විහරණ පවත්ව ගන්න පුළුවන්. එතකොට අපි ප්‍රතිශක්තිය තියෙන ටික රැකගෙන ඉවරයි වුණා. ඊට පස්සේ අපිට පුළුවන් ආහාරවල මේ රෝගය සඳහා තවම නිර්දේශිත ඖෂධයක් සොයාගෙන නැහැ. ලෝකෙම ඒට ඔට්ටු වෙනවා. ඉතින් මේ අවස්ථාව කරගන්න පුළුවන් රාජ්‍ය ආයතනවලට, රාජ්‍ය සෞඛ්‍ය ආයතන දෙකන්නේ මේ තියෙන ප්‍රධාන වශයෙන් ඒ දෙක එකතු වෙලා ගන්න තීරණයක් පියවර. යම් කිසි රෝගියෙක් කැමති වුණොත් ආයුර්වේද චිකිත්සාවෙන් දේශීය වෙදකම එකතු කරගෙන රෝගය සුව කරගන්න ඒ ඔහුට යොමු වෙන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒක බටහිර වේවා, ශ්‍රී ලාංකික වේවා, ඕනෑම ක්‍රමයකින් ඒක සාර්ථක වෙනවා නම් ඒක තමයි අපි දැක්ම. ඒ වගේ මම දැන් මෙතන කෑම ලිස්ට් එකක් කියන්න යන්නේ නැහැ. ඔබතුමන්ලට ඔබතුමීලට පුළුවන් නිවසේ වට අද්දර තියෙන, වවලා තියෙන, වැවිලා තියෙන ආහාර පන්ති එකතු කරගන්න. කොහොමත් අපිට ඉදිරියට මේ වගේ ප්‍රශ්නයක් වුණොත් මේක එසේ නොවේවා කියලා මං හදපතින්ම පතනවා. වුණොත් දුර්භික්ෂුවක් වගේ එන්න පුළුවන්. මිනිස්සු නොයෙක් මානසික ආතති වලින් පිළෙන්න පුළුවන්. දැම්ම හුරු වෙන්න, දැම්ම ගෙදර වවන්න කරන්න අර ප්‍රතිශක්ති ජනක ඖෂධ ආහාර කියන. එතකොට ඖෂධ වශයෙන් උත් මේ රෝගය පමණක් නොවේ, මම කියන්නේ සංක්‍රාමික වූ සියලුම රෝගවලින් වැළක්වෙන විදිය. අප මේ කතා කරන්නේ ඒ සම්බන්ධයෙන්. සියලුම රෝගවලින් වැළක්වෙන විදිය බෝවෙන රෝගවල. මේක බෝවෙන්න පුළුවන් වාතය හරහා, ජලය හරහා, කිරි හරහා. දැන් අපි බලමු සතෙකුට ලෙඩේ තියෙනවනේ, ඒ සතාගේ කිරි හරහා අපි මේකට සම්බන්ධ වෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් සියලු දෙනාම තමන්ගේ කල්පනා ශක්තිය මෙහෙවලා දේශී වෛද්‍යවරුන්ත්, බටහිර වෛද්‍යවරුන්ත් ලෝකේ තියෙනව යම් කිසි වෙදකමක පිටුවහලක් ලබාගෙන ඔබේ බුද්ධියත් මෙහෙවලා මේ රෝග සාන්තිය පිණිස සෝදානම් වෙන්න වෙනවා. ඔද බෝ වෙන රෝග කියන්නේ නිකරුණේ නිස්කාරණේ. තමන්ගේ සෞඛ්‍ය පැවතුම් හොඳට පවත්වාගෙන ගියත් අනිත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සංක්‍රමණය වෙලා තමන් විසින් තවත් රෝග වාහකයෙක් බවට පත් වෙලා තවත් පිරිසක්ව අමාරුවේ දාන රටක් වනසන, ලෝකයක් වනසන
දෙයක් වෙන්න පුළුවන්. ශ්වසන ගතව පෙනහැල්ල ගත වෙන රෝග තත්ත්වයකද අපිට පුළුවන් පෙනහැල්ල තව ශක්තිමත් වෙන යෝගාසන ප්‍රාණායාම කියන ව්‍යායාම පැත්තට යන්න පුළුවන් වඩා හොඳයි කියන බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වලා දුන්න භාවනා ක්‍රම යෝගියත් විශිෂ්ට ප්‍රතිඵල දෙනවා. ඒ වගේම ප්‍රාණායාම එක් නාසයක් වසාගෙන අනිත් නාසයෙන් හුස්ම ඇදීම ප්‍රාණායාම ගැනත් ඔබට වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අන්තර්ජාලය හරහා මේ විස්තර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සියලු දෙනාටම සර්ව සුභ සිද්ධි වේවා. දල වශයෙන් සටහනක් කරේ සංක්‍රාමික රෝග පිළිබඳ අපේ රෝග නිර්ණයන් පිළිබඳ ඉතිහාසය. ඉතින් සියලුම දේශීය වෛද්‍යවරු, බටහිර වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ තියෙන සංක්‍රාමික රෝග තත්ත්වය මැඩ පවත්වාගෙන ගැනීම සඳහා සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සර්ව සුභ සිද්ධි යහපතක්ම වේවා.